समत विदर्शनावसें तमंगे मनसिकारे तुल अरूप धर्म वसें संदुन्वन कोटस गेनाई उय अपी कता करे विशेषं रूप पिलिबंधव मनसिकारे सिदुकरन कोट रूप ओलारिक वसें इकियान्नी रालु वसें प्रकट कर गन्नट अरमुनक वरण रूपे तुल तीयनो ये वर्ण रूपे पिलिबंधव ईतरंग अपहासुवक नेतु वर्ण रूपे गेन अपट यम किसी अरमुनक हिते उपदवन्नट पहासुई हेतु वर्ण रूपय प्रकटव तीयन निसा नमुत अरूपी धर्मतावय वसें वर्ण रूपयात एवगेम अरूपी शब्द रूपयात अरूपी गंध रूपयात अरूपी रस रूपयात अरूपी पोट्टब्ब रूपयात अरूपी धम्म रूपयात किला कियनो रूप शब्द गंध रस पोट्टब्ब धम्म किया मेन रूप कोटस अतहरी हैं पासी इतिरी धर्म समूह अरूपी धर्म वशीं देनीम विंदीम आदि मनोधातु मुल्करगन तमाई हंदुन गान्नत तियन्ने विशेषं मिहिदी विंदीम स्वभाव मुल्कत पवतिन्नी मनोधातु मनेतं हित विज्ञान धातु केला तियनु मैंने मनोधातु वट आरम्भ करें मे रूप पिलिबंधव आपी यम किसी अरूपी धर्म पहासुएं मनसिकारे किरी में संधा रूप किएन वचने ये दो अट शब्द रूपे गंध रूपे हम की वो अट सटाहना क्वासें आपे टे तबांट बह एक आपे पहासु पिनिसाई आपी कथा करानित अभिधर्मेहि उगन्वनकोट पहासु पिनिसत भावना कमठाने कथाकरण्य एम नत्व स्पर्श रूपयक वशें लियन्न बह रसयत बह धर्मारम्मण्यत बह एवगेम वेदना चैतसिके किला कियन विदिन स्वभावे अर आकार तुनकिं सप दुख मध्यस्थ किल सुख दुख उपेक्खा कियनो नत्तं अदुक्कम असुख कियनो मेद अरमुन गेन नमुत अपे पहासुव सदा मेवा अपे लोक व्यवहारेहिदी रूप रूप किल अपे कथा करनो ए किसी कथा कलत मे मनसे पहलवन चित्त चायसिक धर्म पिलिबंधव අතිසියම් සියුම් ආකාරයෙන් තමයි අපි බලාපොරොත්තු වෙනවට වඩා හිත වැඩ කරන්නේ චිත්ත වීතියක චිත්තක්ෂණ 17ක ආවුසයක් පවතිනවා ඒක චිත්ත වීතියක තියෙන චිත්තක්ෂණ 17ක් ඒ චිත්තක්ෂණ 17ේ ආවුසේ ඉවර වෙන්න ඉතාම කෙටි වේලාවක යන්නේ तपरेट चित्त वीतिम कोटि प्रकोटि गणं उपदिनो पवतिनो निरुद्ध वेला यानो उपाद स्थिति भंग कियल कियनो अवस्था तुनट अतिवीम पवतिम निमवीम कियला नमुत मे चित्तानुपस्सनावट भरव हित पिलिबंधव हिते हटगन्न चैतसिक धर्म पिलिबंधव मनसिकारे यदन योग्या ओय चित्त वीति पिलिबंधव विशेष अवधानयक यमु करनो एदि विशेषं कर्मस्थानाचार्यन् वहन्सेला चित्तानुपस्सना सतिपट्ठानेहि पूर्व भाग एकियन्ने मूल मनसिकारेदि समत कोटसट अनु उपदेश देने पूर्व भाग कोटस मूल कोटस
අපර භාග කොටසෙහිදී විදර්ශනාවම අරමුණු කරනවා. එහෙමනම් මේ හිතේ පහළවන චිත්ත චෛසික පිළිබඳව ගත්තාම මෙහි කුසල කතාව ගැන එහෙම නැත්නම් සෝබන සිත් පිළිබඳව තමයි මුලින් කතා කරන්නේ. මුලින් හිතන්නේ කුසල් සිත් කියලා කියන සෝබන සිත් වලට. අසෝබන සිත් කියන්නේ අකුසල් සිත්, හිත පහළ හෙළන සිත්. මෙහිදී සද්ධාව කියලා කියන්නේ සෝබන සිතක්. සද්ධා චෛතසිකය. ශ්‍රද්ධාව නැමැති චෛතසිකයක් පහළ වුණාම යම්කිසි අරමුණක් මුල් කරගෙන මේ පහළ වුණේ ශ්‍රද්ධා සහිත සිතක්. මේ පහළ වුණේ ශ්‍රද්ධාවක්, පැහැදීමක්. ශ්‍රද්ධාව නැමැති සිතක් පහළ වුණ විගසේ යෝගියා සිහියෙන් හිත පිළිබඳව බලන යෝගියෙක් නම් සතිපට්ඨාන භාවනාව චිත්තානුපස්සනා භාවනාලාභී යෝගාවචරයෙක් නම් මේ පහළ වුණේ සද්ධා සිතක්, ශ්‍රද්ධාවෙන් යුක්ත සිතක්. යම් විටකදී ද්වේෂ සිතක් පහළ වෙනවා, සියුම් වශයෙන් දේශය පහළ වෙනවා. මේ පහළ වුණේ ද්වේෂ සිතක්, ගැටෙන සිතක්, ගැටෙන සිතක් කියලා අඳුන ගන්නවා. ඊළඟට අරමුණු දෙකෙහි නිශ්චයකට එන්න බැරි ස්වභාවයන් වලට පත් වෙනවා. නිශ්චයකට එන්න බෑ. එතකොට මෝහ සිතක් කියලා අඳුන ගන්නවා. තව වෙලාවකට ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීති චෛසික පහළ වෙනවා. ප්‍රීතිමත් සිතක්. තව වෙලාවකදී බොහෝම පිරිසිදු සුද්ධ සිතක්. දුකකුත් නෑ, ඒ තරම් සැපකුත් නෑ. මධ්‍යස්ථව පවතින උපේක්ෂා සිතක්. තත්ත චිත්තං පජානාති. ඒ තන්හිදී ඒ මොහොතෙහිදී පහළ වෙච්ච සිත පිළිබඳව හොඳින් දැනගන්න කියනවා. දැන් දැන් පහළ වුණේ මේ ද්වේෂ සිතක්, මෝහ සිතක්, සද්ධාවන්ත සිතක් ආදී වශයෙන් ඒ සිත් පිළිබඳව සිහියෙන් වාසය කරනවා. ඒ වාසය කරද්දී දිගින් දිගටම භාවිතා වශයෙන් නැවත නැවත ඒ යෝගියා හිත පිළිබඳවම බලනකොට, ඒ පහළ වෙන සිත පිළිබඳවම ආයාසයකින් බලනකොට ඒ සිත පුරුදු වෙනවා. නිතරම අර වේගයෙන් පහළ වෙච්ච චෛසික ධර්ම ක්‍රමානුකූලව වැඩ කරන ඒවට කියනවා මනෝ සංඛාර කියලා. මනෝ සංඛාර කියලා කියනවා. හරියට මේ වාගේ අභ්‍යාසයකට එකාසු කරගෙන ගියපු ශිෂ්‍ය පිරිසක් ගුරුවරයා සෝදිසියෙන් පරිස්සමෙන් පරීක්ෂා කරමින් අභ්‍යාස කරවනවා. මුලින්ම දුවගෙන ගියා, අපිලිවලට හිටියා, පේලියකට උන්නේ නැහැ. කතාව නොයෙක් විප්‍රකාර වෙනස්කම් ඒ ශිෂ්‍යයන් අතර තියෙනවා. එහෙමනම් පිටියකට අභ්‍යාසයට බට ශිෂ්‍ය පිරිසක් ගුරුවරයා යම්සේ පිළිවෙලකට සකස් කරනවාද, සෝදසියෙන් පරීක්ෂා කරනවාද, අන්න ඒ ආකාරයෙන් සිතුවිලි පිළිබඳව පරීක්ෂාකාරීව සිහියෙන් මේ පහළ වෙච්ච සිත පිළිබඳව දැනගන්නකොට, පරීක්ෂා කරනකොට, පරීක්ෂණයෙන් බලනකොට අර කලබල නැගිලි ගති, අවුල් වියවුල් ගති ටික ටික අඩු වෙලා ගිහින් එක පිළිවෙලකට, එක පේලියකට ඒ ජවං සිත් තුනක් පිළිවෙලකට පහළ වෙන්න බලනවා. ඒක මනසේ තියෙන ධර්මතාවයක්. ඒ නිසා තමයි චිත්තානුපස්සනා සතිපට්ඨානෙහිදී මේ සිත පිළිබඳව භාග්‍යවත් අරිහත් බුදුරජාණන් වහන්සේ මේ ඒ පහළ වෙන සිත පිළිබඳව අඳුන ගන්න කිව්වේ. දැන් මේ සිතක් තමයි පහළ වුණේ. ඒ පළවෙනි පියවර. දෙවෙනි පියවරෙහිදී
එහෙන් අපට අහිතකර සිතුවිලි පහළ වෙන්න පුළුවන්. දැන් ද්වේෂය කියලා කියන්නේ උපන් චිත්ත සමාධිය පිරිහවන බැවින් ද්වේෂය අපට පලිබෝධයක්. ඊළඟට නූපන් කුසල් සිත් උපදව ගන්නට නොහැකිව යන බැවින් ද්වේෂය අපට අහිතකර සිතක් පලිබෝධයක්. රාගය එහෙමයි. මෝහයත් එහෙමයි. ওই විදිහට ඒව අඳුනගෙන මේ චෛසික මට දුක පිණිස පවතිනවා මොකක් පිණිසද මගේ මේ උපදවාගත් චිත්ත සමාධිය බොහෝ වෙලාවක් පවත්වා ගැනීමට මග හරින්නේ නැ නිසා මගේ චිත්ත සමාධියට බාධා පිණිස පවතිනවා ඒ නිසා මේ ද්වේෂ මූලික හිත මට අවැඩ පිණිස පවතිනවා ඒ ආදීනව බලනවා බැහැර කරනවා වැඩි වෙලාවක් ද්වේෂ මූලික හිතට තමන්ගේ හිතේ වැඩ ඉඳින්න වැඩ සිටින්න අවසර දෙන්නේ නැහැ බැහැර කරනවා ඒ සඳහා උපක්‍රම යොදන්න ඕනේ වාඩි වෙලා සිටින භාවනා කරන යෝගියෙකුට දේශයක් ඇති වුණොත් ඒ ආසනයේම උත්සාහ කරනවා මේ ආසනයේ නැගී සිටින්න කලින් මේ දේශ මූලික සිත මම බැහැර කරලා තමයි නැගිටින්නේ කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න එසේ නොහැකිුණු දෙවෙනි පියවරට ඉරියව්වට තමන්ගේ කය පාවිච්චි කරනවා එසේනම් මේ වාඩි වීමට අවසන් කළ නොහැකි යටපත් කළ නොහැකි බැහැර කළ නොහැකි මේ දේශ මූලික හිත මා සක්මනේදී අවසන් කරමි කියලා සක්මන් කරනවා සක්මන් කරනකොට බොහෝසේම යටපත් වෙලා යනවා සක්මන් වැඩිීමේදී සජ්ජාය නාමය වශයෙන් තනියම ඉන්නව නම් පුළුවන් සජ්ජායනා කරනකොටත් කර්මස්ථාන අරමුණක් හිතේ හටගත් අර අකුසල චෛතසිකේ වහා ඉවත් වී යනවා කියලා භාවනා කර්මස්ථාන පුරාණාචාර්යයන් වහන්සේ සඳහන් කරලා තියෙනවා ඊට පස්සේ ආයෙමත් තමන් භාවනා මනසිකාරයේට සුදුසු පරියන්කයක සුදුසු ආසනයක තැන්පත් වෙනවා ඉතින් මේ විදිහට අපි විශේෂයෙන්ම හිත පිළිබඳව තමයි අවසානයේදී මේ සෑම කර්මස්ථානයකින්ම අවසාන කොටසේ කරන්ට තියෙන්නේ විපස්සනා අරමුණක් ගත්තත් සමත අරමුණක් ගත්තත් චිත්තානුපස්සනාවෙන් බාහිරව කිසිදු මානසිකාරයක් උපදින්නේ වැඩ කරන්නේ වැඩෙන්නේ නැහැ ඉතින් සමත යානික වශයෙන් අපි හැම මොහොතකම බුද්ධානුස්මෘති භාවනා මානසිකාරයත් මෛත්‍රී කර්මස්ථානයත් කියන දෙක බලවත්ව හිතේ දියුණු කරලා තිබුණාම මූල කර්මස්ථානයේ වඩන්න පෙර මිනිත්තු 5ක් 10ක් වූ ඒ මෛත්‍රිය සහ බුදු ගුණ කියන කර්මස්ථාන ද්වය මෙනෙහි කරලා හිතේ ශ්‍රද්ධාවත් හිතේ සංසුන්කමත් ඇති කර ගන්න පුළුවන්. විදර්ශනා භාවනා වැඩිීමේදී ඒ ප්‍රමාණවත් මෛත්‍රියත් බුදු ගුණත් කෙටි වෙලාවක් මනසිකාර කරලා විදර්ශනාවට බහිනවා. අසුභය මරණ සතියේ කියන අනිත් කර්මස්ථාන දෙක විදර්ශනා යෝගියාට ඊතරම්ම උවමනා නැහැ හේතුව විදර්ශනාවේදී ඒ සියල්ලම කතා කරන නිසා මොකද මරණානුස්මෘති භාවනාව පිළිබඳව කතා කරනකොට ක්ෂණික මරණය දැන් ක්ෂණයක් පාසාම චිත්තචෛසිකයන් බිඳී යනවා කියන්නේ ඒත් මරණයක් ක්ෂණික ක්ෂණික වශයෙන් මැරෙනවානේ නමුත් ගැඹුරින් විදර්ශනා භාවනාවට මනසිකාරයට බහින යෝගියාට මේ රූප කලාපවල මරණේ රූපයාගේ මරණේ කියන්නේ බිඳී යාම නාම ධර්මයන්ගේ බිඳී යාම නාම රූප දෙකේ බිඳී යාම ගැඹුරින්ම කතා කරනවා එනිසා මරණානුස්මෘති භාවනාව ඇතුළත්ව විදර්ශනා භාවනාව වැඩ කරනවා හිතේ සමත භාවනාව පූර්වාංගම කරගත්ු මූල කර්මස්ථානයේ කරගත් ආනාපාන සතිය වාගේ යෝගීන්ට අසුභයේ මරණයේ දෙක බලවත්ව මුලින් වැඩුවට කමක් නැහැ බුදු ගුණ මෛත්‍රිය දෙකත් එක්කලා විදර්ශනාවෙදි වෙනස් වෙනවා ඒ නිසා විශේෂයෙන්ම මෙතනදී අපි තමන්ගේ මානසිකාරයේ දෙස හැම වෙලාවකම සිහිය උපදවාගෙන වාසය කරනකොට සිතේ යම් යම් විදිහේ මායාවන් තමන්ට දකින්න පුළුවන් නොඑක් විදිහේ මායාවන්
ඒවට කියනවා නිමිති කියලා. නොඑක් නොඑක් නිමිති පේන්න පුළුවන්. මේ මොන විදිහේ නිමිත්තක් අපිට අරමුණක් දැක්කත් භාවනා මානසිකාරයේ දිනු වේගනේ යනකොට මූල පරමාර්ථී මේ නිමිත්තාන්ත කොට පවතිනවා නෙවෙයි කියන එකමයි හිතට දෙන්නට ඕනේ අරමුණ. දැන් යම් යෝගියෙක් විදර්ශනා කර්මස්ථානයේ වඩාගෙන යනකොට එහි අර මුලින් ලබා දුන් කර්මස්ථානයේදී පඨවි ධාතුව පිළිබඳව මනසිකාර කරමින් යනවා. පඨවි 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 මේකයි පඨවි නම් ධාතුවක් ඇත්තේ පඨවි ධාතුවක් ඇත්තේ පඨවි ධාතුවක් ඇත්තේ එනවා. මනසිකාර කරනකොට මුල් අවස්ථාවේදී මේ පඨවි කියනකොට නියපොතු පේන්න පුළුවන් හිතෙන්න පුළුවන් මේ පඨවි ධාතු කොටස්. දත්තට කියන්නේ පඨවි ධාතු කොටස්. හිසකෙස් කියන්නේ පඨවි ධාතු කොටස්. එලා එම පේන්න පුළුවන් මුලින් Tamanට ඒක ගැටලුවක් නැහැ. නමුත් දිගින් දිගටම සකල ශරීරයේම පඨවි ධාතු අරමුණු කරගෙන මේ සකල ශරීරයම පටවි 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 කියලා හිතනකොට අනිත් ආපෝ තේජෝ වායෝ කියන මහා භූත රූප තුන ප්‍රකට වෙන්නේ නැතුව තනිකරම පටවි ධාතුව පිළිබඳවම සංඥාව ඇති වෙනවා. ඒ පටවිය පිළිබඳව වඩනකොට වැඩෙන්න ඕනි ක්‍රමය. ආපෝ ධාතුව ගත්තමත් ආපෝ ආපෝ කියලා මුළු ශරීරයම වැගිරෙන ස්වභාවයෙන් සෙවල ස්වභාවයෙන් දකිනවා. ඉතින් නමුත් මේ පටවිහිදී අනිත් ධාතුන් පිළිබඳව හිතන්නේ නැහැ. ඊළඟට මේ පටවි ධාතුව ශනියක් ශනියක් පාසාම එහි ඇතිවීම පැවතීම නැතිවීම සංඛ්‍යාත නිරුද්ධ වීම ස්වභාව කොට ඇත්තේය. ගමඨාණි කියලා දුන්න විදිහට මේ පටවි ධාතුව මොහතක් මොහතක් වාසාම බිඳි 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 රූප වශයෙන් බිඳි බිඳි යනවා. රූප වශයෙන් බිඳි බිඳි යනවා. ලී ඉරණ ලී මඩුවක ලීයක් උඩ සිට පහළට කියතින් අදින විට ලීයෙන් විසිරෙන මේ අමු ලී කොටියකින් විසිරෙන ලී කුඩුසේ මේ අස්ති ආදීන් සකස් වෙච්චි පඨවි ධාතුවේ බිඳි 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 යන ස්වභාවය දූවිලි වාගේ දකිනවා. ඉතින් එහෙම දැක්කයි කියලා අපි කලබලයක් නැහැ. ෂණික 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 වාසයෙන් බිඳි 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 යනවා. ෂණික නිරෝධයක් එතන වෙනවා. ඒක මානසික ආධ්‍යාරයක් විදිහට තමයි දකින්නේ, මනෝ රූපයක් විදිහට දකින්නේ අපි. ඒ වෙලාවේදී ඒ අරමුණ අල්ලගෙන ඒ අරමුණ පිළිබඳව කල්පනා කරන්නේ නැහැ. එහෙනම් බිඳි බිඳි යනවා Taman දකින්නවා නම් බිඳි බිඳි යනවා බිඳි බිඳි යනවා බිඳි බිඳි යනවා බිඳි බිඳි යනවා එච්චරයි. තව නොයෙක් නොයෙක් විදිහ අත්දැකීම් වෙන්නට පුළුවන්. හරියටම කර්මස්ථානයේ මනස වැඩ කරන අවස්ථාවේදී එක එක යෝගීන්ගේ අත්දැකීම් විවිධයි. විවිධාකාරයෙන් දකිනවා. තව කෙනෙකුට පුළුවන් ආලෝක සංඥාවක් ඇති වෙන්නත් පුළුවන්. ඒ ආලෝක සංඥාවක් ඇති වුණත් අපි ආලෝක සංඥාව ගැන හිතන්න යන්නේ නැහැ. ඒ වෙලාවේදී මේ ආලෝක සංඥාවක් වාගේ පහළ වුණා එච්චරයි. නමුත් කර්මස්ථානයේ බිඳීම නම් හිතන්නේ බිඳෙන බව පමණයි. සකල ශරීරයේම දූවිලි පිටක් වාගේ බිඳි බිඳි යනවා. අපි දකින්නේ චිත්‍රයක යම්සේද ආන් ඒ විදිහටම දකින උදේ වය. ඒ සඳහා බලවත් අදිෂ්ඨානයක් වීරයක් සහ ඉවසීමක් කර්මස්ථානයේ පිළිබඳව යෝගියා සතුව තියෙන්න ඕනි. සමහර යෝගීන් භාවනා මානසිකාරයේ වඩමින් ඉදිරියට යනකොට තමන්ට දැනෙන අර මම කියපෝ අද්දකීම් තමන්ගේ මනසට ගොදුරු වෙනකොට ඒ අද්දකීමත් එක්ක හිතන නැවතිලා බලනවා. එතනින් එතකොට නවතිනවා තමන්ගේ ගමන. මේක නෙවෙයි මගේ ගමන, මේ සියල්ලම බිඳි 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 යන බව දකින එකයි.
එතකොට ඇති වෙන සියලුම මානසික තත්ත්වයන් සම්පූර්ණ හාත්පස වෙනස් මුලින් වගේ නෙවෙයි. කය පිළිබඳව කිසිදු සංඥාවක් නැති වෙලා යනවා. පහළ වෙන චෛසික පිළිබඳව සංඥාවක් නැති වෙලා යනවා. සංඥාව කියලා කියන්නේ දැනෙන්නේ නැතුව යනවා කියන එක නෙවෙයි. ඒ පිළිබඳව තියෙන ග්‍රහණය නැති වෙලා යටපත් වෙලා යනවා. හරියට කොයි වගේද කියතොත් අභ්‍යවකාශයේ සුළඟේ පාවෙමින් තියෙන යානයක් උඩ ඉන්නෝ වාගේ කිසිම බරක් නැති සැහැල්ලු හිතක් ඇති වෙනවා. ඒ අත්දැකීමට යන්නට පුළුවන් අත්දැකීම ගැන සිහි කරන එක නෙවෙයි අර කර්මස්ථාන ගෞරවය ඇති කරගෙන මානසිකාලයේ වඩනකොට. සෑම යෝගියෙක්ම පැය එකහමාරක්වත් අඩුම තරමේ කර්මස්ථානයේ තුල අභ්‍යාස කළොත් තමන්ගේ මනස මානසිකාරය තුළ වැඩෙන්න පටන් ගන්නවා. මුල් මිනිත්තු 10 බොහෝ සෙයින් මිනිත්තු 15 20 පවා යනවා ඇතම් යෝගීන්ගේ හිත එක තැනකට ගේන්න. ඒ නිසා පැය කහමාරක් මූලික වශයෙන් තියෙන්න ඕනි. පැය 3ක් මධ්‍යම මට්ටමින් පවතිනවා. දැන් බුරුම රාජ්‍යයේ බැලුවාම සාමෙන් වහන්සේලා භාවනා යෝගීන් පැය 8 පැය 7 පැය 9 පැය 12 පැය 18 පැය 22 ආදී වශයෙන් යෝගී අංකය එහෙම නැත්නම් යෝගී ආසනී වැඩි ඉන්නවා. ඉසි වැඩි ඉන්නේ ආයාසයකින් නෙවෙයි උන්වහන්සේලාගේ චිත්ත සමාධි වශයෙන් භාවයේ නිසායි අර්පණාදී සමාධි උපදවාගෙන ඉන් එහා පැත්තට උන්වහන්සේලා විදර්ශනාව වඩන නිසා මුලින් අපිට තියෙන ලොකුම යුද්ධය තමයි මේ කායික වශයෙන් අපේ කය පිළිබඳව තියෙන ආත්ම ස්වභාවය අල්ලගෙන ඉන්න බව නිසා ඇතිවෙන කායික දුක. අතපයවල තියෙන වේදනාදී පිළිබඳව තියෙන අරමුණ. අර්පණ සමාධියකට හිතපත් වුණාම පස්සේ නැවත නැවත ඒ වශීකృత භාවයට තමන්ගේ හිතපත් කරගත්තාම කුසල් සිතට අර බාහිර සංඥාවන් පිළිබඳව තැකීමක් ග්‍රහණයක් නැති වෙලා යන වෙන අපට තියෙන ලොකු බාධාවක් තමයි සමත යානික වශයෙන් හිත බලවත්ව දියුණු නොකිරීම. ඒ නිසා තමයි සමත භාවනා තුල හිත හුඟක් වෙලා වඩන්නේ. දැන් ඒ නිසා පහසු පරයන්කයක වාඩි වෙලා පහසු ආසනයක වාඩි වෙලා තමන්ට පහසු විදිහෙන් මානසිකාරය දියුණු කරන්නට ඕමනායි. ඒ විශේෂයෙන් මතකයේ තබා ගන්න ඕනේ නැත්නම් අපි භවනාව සඳහා වෙන් කරන කාලයේ කොයිතරම් වැඩි වුණත් අපේ හිතේ වැඩෙන ස්වභාවයන් ඊටාම අල්පයි. එහෙනම් කය පිළිබඳව තමන්ගේ වැටහීමක් තියෙන්න ඕනේ. කය පිළිබඳව යම්කිසි තැකීමක් තියෙන්න ඕනේ. ඒ වගේම සිහියෙන් යුක්තව භවනා මානසිකාරයේදී කය පිළිබඳව සතිය පිහිටව ගන්න බලන්ට ඕනේ. සමහර උදවේදී හිස කෙලින් පවතින්නේ නැහැ. සමහරක් දිනෙකේ පපුව කෙලින් පවතින්නේ නැහැ. සමහරක් දිනෙකේ අතපය කෙලින් පවතින්නේ නැහැ. ඍජුව තියෙන්නේ. හැම යෝගියෙක්ම උජුං කායං පනිදාය කියන බුද්ධ වචනයට අනුව කය හොඳට ඍජු කරගන්නටම ඕනේ. කය ඍජු කරගන්න තරමට Tamanට වැඩි වෙලාවක් මේ ආසනයේ භාවනා ආසනයේ තුල ඉන්නට ශක්තිය ලැබෙනවා. මොකද මේ කය අපි කැමැතිවවත් නොකැමැතිවවත් මේ කයේ පවතිනවා යම්කිසි රසායනික ක්‍රියාවලියක්. ඒ ප්‍රධානම ක්‍රියාවලියක් තමයි මේ ඔක්සිකරණ. එහෙම නැත්නම් ආස්වාස ප්‍රස්වාස දෙක. මේ ආස්වාස ප්‍රස්වාස දෙකත් එක්ක තමයි සකල ශරීරයම පරිපාලනය වෙන්නේ පවතින්නේ. නංගේ වායෝ ධාතුවට බාධාවක් නොවන විදිහට කය ඍජුව තියෙන්නට ඕනේ. ඒ නිසා තමයි බෝසතාණන් වහන්සේලා පරයන්කේ ඍජු කායක් පවත්වාගෙන මේ කර්මස්ථානයේ පවත්වලා තියෙන්නේ. ඒ නිසා ඒ අපේ පහසුව ඔය අංක වලින් සඳහන් කරනවා. අංක 1 පද්මාසනේ, අංක 2 බද්ධ පරයන්කේ ඔහොම තියෙනවා. ඉතින් පහසු විදිහෙන් කායික ආබාද අතුරු අසනීප නැති උදවියට එහෙම කරන්නට පුළුවන්. ඒ අනුව ඒ මූලික කාරණා පිළිබඳව අපි දැනීමක්
අවබෝධයක් අවශ්‍ය නිසා මතක් කළේ. එසේනම් ඔබ හැම දිනාටම මේ විදර්ශනා කර්මස්ථානයන්හි ප්‍රතිඵල දකින්නට ලැබේවා කියන අදිෂ්ඨානය ඇති කර ගන්නටත් ඕනි. ඒ වගේම හැම වෙලාවකම මේ කර්මස්ථාන වැඩිමේදී ලෝතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාසයෙන් ගෞරවය ඇති කරගෙන තමන්ට නොවැටෙන නොතේරෙන තේරුම් ගන්න අපහසු කර යම් යම් අවදි එනව මානසිකාරයන් හිදී ගුරුවරයෙක්ගෙන් උපදේශක් ගන්න නොහැකි අවස්ථාවක් වෙන්න පුළුවන් මානසිකාරයේ ඒ හැම වෙලාවකම කර්මස්ථානයට වාඩි වෙච්ච වෙලාවෙහිදී හිතන්ට ඕනේ තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේගේ පිහිට මට වේවා ඔබ වහන්සේ විසින් නොවරදින ඒකාන්තේ කායන මාර්ගයේ වූ මේ ආර්ය ප්‍රතිපදාවේ ප්‍රතිඵල දුටු ශ්‍රේෂ්ඨම උත්තමයන් වහන්සේ එනිසාවෙන් මටද මේ මාර්ගයේ නොමග නොගොස් මට යහමග ඒ කියන්නේ ආර්ය මාර්ගයේ තුලම මේ සිත පවත්වාගෙන සුද්ධ වූ ප්‍රතිලාභය එහෙම නැත්නම් සුද්ධ වූ අවබෝධය සමත යානික වශයෙන් අරපණා සමාධිය තෙක්ද ඒ වගේම විපස්සනා වශයෙන් මාර්ගඵල සංඛ්‍යාත ඵලසිත දක්වාද පවත්වාගෙන යාම සඳහා නිවරදි ශක්තිය බුද්ධානුභාව බලයෙන් ලැබේවා කියලා විශ්වාසයෙන් අදිෂ්ඨාන කරගන්නට ඕනි. එවැනි අවස්ථාවන්හිදී තමන්ට ඒ බුද්ධානුභාව බලයේ ආශිර්වාදයේ ශක්තිය පුදුම විදියට තමන්ගේ මනසට දෙනෙනවා. තමන් මානසිකාර කරගෙන යනකොට සමහර අවස්ථාවල මානසිකාරයේ විවිධාකාරයෙන් එන්න පුළුවන්. ඒ මානසිකා එක අරමුණක් මානසිකාර කළාට අරමුණෙන් අරමුණ අරමුණෙන් අරමුණ මානසිකාරයන් විවිධයි. නමුත් එක අරමුණකට හිත ගන්නට අර බුද්ධානුභාවයේ තියෙන ආනුභාව බලය නිසා අපට සත්‍ය ලැබෙනු. ඒ නිසා හැම වෙලාවෙදිම තමන්ගේ හිත එක අරමුණකට ගැනීමේදී තමන්ගේ අනාගතයේ බුදුරජාණන් වහන්සේට බාර දෙන්න භාවනාමය ජීවිතේ යෝගී ජීවිතේ සාර්ථක කරලා දෙන්නට බුදු ගුණය තරම් බුදු බලය තරම් ආශිර්වාදයක් තවත් නැහැ වීරියවන්ත යෝගියාට. මනසිකාර කරගෙන යද්දී මේ යෝගියාට මුණ ගැහෙන පසු කරන පලිබෝධ නොයෙක් විප්‍රකාර මානසික ස්වභාවයන් සියල්ල අභිභවනය කරන්න බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුභාව බලය තරම් වෙන බලයක් ඇත්තේ නැහැ. යන්නේ ඉන්සායි ගැනත් විශේෂිතව හිතන්න සිතමින් ඔබ හැම දිනාටම හොඳින් මේ සිත වඩන්ට ලැබේ.